At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ත්‍රිකුණාමලය, කින්නියා හා ඒ අවට ප්‍රදේශවල ඩෙංගු රෝගයේ හිස එසවීමක් ඉකුත් පෙබරවාරි මාසයේ මැදභාගයේ සිට වාර්තා වූ අතර මාර්තු පළමුවනදා වන විට පුද්ගලයින් 400කට ආසන්න පිරිසක් ඩෙංගු වැළඳීම හේතුවෙන් කින්නියා මූලික රෝහලට ඇතුළත් කර තිබුණා. ගෙවුණු සති 3ක කාලය තුළ මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබෙනවා. කින්නියා මූලික රෝහලේ ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝගීන් 113 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි. ඩෙංගු වැළඳීමෙන් ප්‍රදේශයේ මියගොස් ඇති පුද්ගලයින් ගණන 13ක්. අප වෙත අදහස් පළ කළ ප්‍රදේශවාසීන් කියා සිටියේ ප්‍රදේශයේ බොහෝ ස්ථානවල පවිත්‍ර කිරීම් නිසි පරිදි සිදු නොවීමෙන් මෙවන් තත්ත්වයක් උද්ගතව ඇති බවයි. පළාත් පාලන ආයතනවල් ප්‍රාදේශීය සභා හා නගර සභාව රෝඩ් ඩෙවලොප්මන්ට් ආර්.ඩී.ඒ. මේවා ඔක්කොම කොයිද ඉන්නේ කියලාත් අපි දැන් අහක බලාගෙන ඉන්නවා. කාඩු උපද්ද සුද්ධ කරන්න කියලා නගර සභාවට ආර්.ඩී.ඒ.කට අපි කියනවා. නැත්නම් මේ පැත්තකට ආර්.ඩී.ඒ. නිලධාරියවත් නගර සභාව නිලධාරියවත් පාර එවිදින්න එපා කියලා අපි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් අද දිනේදී ජාතික ඩෙංගු මර්ධන ඒකකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව කින්නියා ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භ කෙරුණා. උද්ගත වී ඇති මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කින්නියා කලාප අධ්‍යාපන කොට්ටාසයට අයත් පාසල් 66ක් අද සිට දින 3ක කාලයක් තාවකාලිකව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා. එම දින තුන ඇතුළත පාසල් භූමි හා ඒ අවට පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන ලෙසයි කින්නියා කලාප අධ්‍යාපන කොට්ටාශය පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේද අද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් කින්නියා ප්‍රදේශයේ ඩෙංගු රෝග මර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවති බවයි. ත්‍රිකුණාමලයේ මහරෝහලේ සහ කින්නියා රෝහලේ සායනික කටයුතු වැඩිදියුණු කිරීම සහ රෝගීන්ට කඩිනම් ප්‍රතිකාර කිරීමට අධි සත්කාර ඒකක ස්ථාපිත කිරීමට පියවරගෙන ඇති බවද එම නිවේදනයේ සඳහන්. කෙසේ වෙතත් කෙන්යා ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පාසල් පද්ධතිය දූමායනය කිරීම සහ පවිත්‍ර කිරීම මේ වන විටත් සිදු කරමින් පවතින බැවින් පාසල් වසා දැමීම උචිත නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර 2016 වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මේ වසරේ ගෙවුණු මාස දෙක තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය අද දෙරණට සනාථ කර සිටියා.